ආයිබෝන් සුබ උදෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති ප්‍රකාශයයි ආරම්භ වන්නේ මම උදේෂාන් ඉදම ගෙදර ප්‍රථම නවදාහනෙ උදෑසන පුවත් සිරස්තල වෙත මොරැල්ල අත් බෝම්බ සිද්ධියෙන් ආණ්ඩුවට සහ පොලිසියට ලිස්සලා යන්න දෙන්නේ නැහැ කාඩිනල් හිමි කියයි ආණ්ඩුවේ හැම දෙයකටම කොවිඩ් ප්‍රශ්නයක් කරගෙන විපක්ෂ නායක සජිත් කියයි ඔමික්‍රෝන් පිළිබඳ දැනුවත් කිරීමට රජය නව වැඩපිළිවෙලක් ආරම්භ කළ යුතුයි හිටපු අගමැති රනිල් පවසයි උදෑසන ප්‍රවෘත්ති තුලින් ප්‍රථම නවදහනේ දේශීය පුවත් වෙත අපේ රටේ රත්තරන් වගේ කහ මිලක් දැන් හරිම ඉහළයි ආනයනේ නවත්තලා කහ වගා කරන්න රජය තීරණය කරලා දැන් වසරකට වැඩි කාලයක් ගත වෙනවා රට කහවලින් සම්පෝෂිත කරනවා කියලා කිව්වට කහවල මිල එක්ක බලද්දී තවම රට කහවලින් සම්පෝෂිතද කියන එක ප්‍රශ්නයක් මේ අතර කාබනික පොහොර යොදලා සිදු කළ සාර්ථක කුරහන් වගාවක අස්වැන්න නෙලද්දී අසාර්ථක වූ වීග වගාවට වන්දි ඉල්ලලා ගොවීන් උද්ඝෝෂණයක නිරත වුණා අපේ රටේ කහමිල රත්තරන් වලට වඩා ඉහළයි රට කහවලින් ස්වයංපෝෂිත කිරීම සඳහා රජය මගින් විවිධ වැඩසටහන්ද ක්‍රියාත්මක කර තිබෙනවා කහ පිට රටින් ගෙන්වීම තහනම් කෙරුණේ 2021 වසරේ දේශීයව වගා කළ කහ නිෂ්පාදනයේ මිලදී ගැනීම වෙනුවෙන් වූ වැඩසටහනක් පසුගියදා පැවැත්ුණා එ අමාත්‍ය ජානක වක්කුමර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙරටට අවශ්‍ය කරන්නේ කහ කුඩු මෙට්‍රික් ටොන් 6500යි අමු කහ මෙට්‍රික් ටොන් 50000ක් විතර ප්‍රමාණයක් අපට ඇති. අපේ මුහුදු සීමාවෙන් හොරෙන් ගේන කහ නාවික හමුදාව එච්චර අල්ලද්දි බෝට්ටුව හරහා කොහොම හරි ගේනවා. අපේ ජනාධිපතිතුමාත් යෝජනා කරන් ඉන්නේ අඩුමා ගානේ අහු වුණාම බෝට්ටුව රාජසංශ කරනවත් අපි වැඩපිළිවෙලක් හදන්න ඕනේ. එතකොට මේක අපිට නවත්ත ගන්න පුළුවන්. බලව කලාපේ ගොවීන්ද සිය කහ අස්වනු නෙලීම ආරම්භ කර තිබෙනවා. එහෙත් ගොවීන්ට කහ අස්වන්න අලෙවි කර ගැනීමේ පහසුකම් නැතිවීම හමුවේ පීඩාවට පත්ව තිබෙනවා. අක්කරයක පමණ කහ ප්‍රමාණයක් වගා කරලා තියෙනවා දැනට. අස්වනු නෙලීම නවත්තලා තියෙන්නේ මේ දවස්වල වෙළඳ පොළේ වෙළඳ පොලක් නැහැ. ඒක විකුණ ගන්න ක්‍රමවේදයක් අපිට නැහැ. ඇඹිලි පිටිය ප්‍රදේශයට කහ අලෙවි කිරීමේ මධ්‍යස්ථානයක් හෝ ලැබලා දුන්නොත් ඉතා වැදගත්. මේ අතර මිරිස් වගාවෙන් ආදායම උපයන හැටි කෘෂිකර්ම අමාත්‍යවරයා මෙලෙස පැහැදිලි කළා. අපේ බලාපොරොත්තුව ඉදිරි වසර තුන තුළ අපේ රටට අවශ්‍ය මිරිස් ටික මේ රටේ නිෂ්පාදනය කරන්න. ලෝක බැංකුවෙන් ආධාරයක් අපට ලැබුණා. ගොවීන් 5000ක් අඳුරගෙන මේ වැඩසටහන කරනවා මේ තෝරගන්න හැම කෙනෙකුටම අපි දෙනවා ලක්ෂ 4000ක් වටිනා බඩු නොමිලේ අක්කර භාගයක මිරිස් පැද 7500ක් වගන්න පුළුවන් එක ගහකින් කිලෝ එකක් හදන්න පුළුවන් මාස 7 ඇතුළේ අද අපි මිරිස් කිලෝ එක රුපියල් 1100යි අමනාසෙල රුපියල් 500 නම මිරිස් විකුත් ඔයාලට හම්බ වෙනවා ලක්ෂ 22ක් මාස 7ක් ඇතුළේ ඒ කියන්නේ ඔයාලගේ සුද්ධ ලාභය මාසෙකට ලක්ෂ 2යි මේ අතර වසවිසෙන් තොර ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ කාබනික පොහොර යොදා සිදු කළ කුරහන් වගාවක අසුණු නෙලීම ආරම්භ කර තිබෙනවා. වගාවෙන් සාර්ථක අස්වැන්නක් ලැබුණු බවයි ගොවීන් පවසන්නේ. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාද එක්ව සිටියා. මේ වගා සියලුම දේවල් මේ වගා කරලා තියෙන්නේ ඇත්තටම මේ කාබනික පොහොර වලින් කිසිම රසායනික පොහොරක් දාලා යොදලා නැහැ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතුමාගේ වසවිසෙන් තොර වගාවක් බිහි කරනකොට මේ අතරගල්ලේ ග්‍රාමසේක වසමේ ජනතාව හොඳ ආදර්ශයක් රටට දීලා තියෙනවා. කාබනික පොහොර යොදා අසාර්ථක වූ තම වීවගාවට වන්දි ඉල්ලා මී ගහ කිවුල ගොවීන් උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා. පොහොර අර්බුදයත් සමග බැටකාලා වගා කරපු වීවගාවට අලින්ගෙන් කරදර සිද්ධ වෙලා මේ නිසා වීරගොඩ සුහදගම ප්‍රදේශයේ ගොවීන් පීඩාවට පත් වෙලා. ඉතින් කොම්පෝස්ට් ගිරල්ලා වහලා ගහලා බොහොම මාරින් ඔය කුඹරක හදාගත්තේ. ඔච්චරයි තියෙන්නේ. ඕක දැන් කල ගියොත් එහෙම ඉතින් මට ආයේ ජීවත් වෙන්න මාර්ගයක් ඇත්තෙම නැහැ. ඕම අමාරුන් අපි ජීවත් වෙන්නේ ඒකවත් ජීවත් වෙන්න නැහැ අපි. වත්මන් රජයේ සෑම ප්‍රශ්නයකටම හේතුව කොවිඩ් බවට පත් කරගෙන ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කැටි වලාකුළු වල ජීවත් වන පාලකයන්ට ජන දුක නොතේරෙන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ. මේ සාපකාරී ආණ්ඩුව ඔබියාගේ ජන ජීවිතය විනාශ කරලා බඩු මිල නැග්ගලා තියන අහස උසද මේ හැම දෙයක් ගැන කතා කරනකොට ආණ්ඩුවට තියන ලස්සන උත්තරය මේ ඔක්කොම ප්‍රශ්න වලට හේතුව කොවිඩ් මේ වගේ පොලින් යුගයක් මේ රටේ නිර්මාණය කරලා මේ රටේ ජනතාවගේ ජන ජීවිතය වනසන එක
ඕකද දේශප්‍රේමීත්වය. හේයයට තේරෙන්නේ නැහැ මේවා. ඒගොල්ලෝ ඉන්නේ අන්නර වලාකුළු වල. කැටි වලාකුළු වල ඉන්නේ. විදුලිය ඉවසරව ලබා දීම රජේ වගකීම. නමුත් මේ ආණ්ඩුව මොකද කරන්නේ? මේ ආණ්ඩුව විදුලිය හපනවා. ඊළඟ සති කිහිපය තුල ලොකු කැපිල්ලක් එනවා. ඒක ගමුව කොහොමද විභාග වලට මුහුණ දෙන්නේ? තවදුරටත් තමුන්නාන්සේලා කටවහගෙන ඉන්නවද? මේ රට විනාශ වෙනකම් තමුන්නාන්සේලා සූදානම් ද? අනන්ත ඓතිහාසික ධන බල වේගයක් ගොඩනගලා රට සංජාත ජනතාව ඒකරාශී කරගෙන මේ දුර්දාන්ත ආණ්ඩුව ගෙනව යන්න සූදානම් කියලා මට කරන්නට බැරි වුණු නිවාසී යුතුකම ළඟදීම අපේ ආණ්ඩුවක් යටතේ ඒ යුතුකම මමම ඉෂ්ට කරනවායි කියලා මම කියනවා. ඔමිකෝන් නව ප්‍රභේදය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට රජය නව වැඩපිළිවෙලක් ආරම්භ කළ යුතු බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ බියගම් ප්‍රදේශයේ පැවති උත්සවයකදී. යුරෝපීය දිහා බලනවා නම් ඔමිකෝන් මීටත් වඩා වේගයෙන් පැතිරෙනවා. සමහර රටවල් ගැන ජනතාවෙන් 50% ඔමිකෝන්ට යට වෙයි කියලා. ඔමිකෝන් සීක්‍රෙන් පැතිරෙනවා. ඒත් ඔමිකෝන් වල තවසෙම මරණ ප්‍රමාණය මද්දට අඩු වෙලා තියෙනවා. නමුත් ඔමිකෝන් ලබා ගන්නවන කිසිම කොවිඩ් අසංගතේ ලබා ගන්නවන ඒ කියන්නේ දවස් කීපයක් Tamanට සේවය කරන්න බැහැ. ඉතින් රටේ ජනගහණයෙන් වාගේ දවස් 5ක් සේවය කරන්න බැරි නම් ආර්ථිකයට තියෙන වෙනස මොකක්ද කියලා කියන්න ඕන. ඉතින් මම බලාපොරොත්තු වෙනවා රජයේ මේ අවස්ථාව රට දැනුවත් කරයි කියලා. ඔමිකෝන් පැමිණීම ඒ පිළිබඳ කටයුතු පියවර තාම කොටසක් ඉන්නවා. එන්නත් ලාභකයන් ලැබුවා. තවත් කණ්ඩායමක් තියෙනවා තුන්වෙනි එන්නත්ේ ලබලා තියෙනවා. මේ දෙකම අපි කරන්න ඕනේ. මේ දෙක කෙරුවොත් විතරයි යම්කි දුරකට අපිට පාලනය කරන්න. ඒ වගේම මේකේ උවදුර ජනතාව ප්‍රශ්න ප්‍රධාන කටයුතු ආරක්ෂා පියවර ඒ සියල්ලම අපි දැනුම් දෙන්න ඕනේ. විදුලි අර්බුදය සහ විදුලි කප්පාදුව පිළිබඳව දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා. වෘත්තීය සමිතියට ඉංජිනේරුන්ට හුඟක් අයන්ට ඕන වෙලා තියෙනවා. මේ පුද්ගලික බලාගාරවලින් විදුලිය ගන්න අපි උනන්දු කරවන්න තමයි මේ කටයුතු කරන්නේ. ඒකනේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කිව්වේ එතුමන්ලා කාලේ මේකේ මාපියාවත් තුන මටත් බැරි වුණා එක් කරන්න කියලා. මේ මාපියාව මට මොන දෙන්න පුළුවන්ද? බැරි නම් ඉතින් මම හැමතිම කරන්න ඕනේ නැහැ නේ. දැන් බලන්න අද ඉඳලා විදුලි බල ඇමතුමා ලොකුගේගේ ගෙදෙට්ටත් විදුලිය නැහැ. සාමාන්‍ය මිනිසුන්ට කුප්පිලාම්බුවක් පත්තු කරගන්න භූමි තල ටික නැහැ. ලංකාවේ තිබෙන වෙනද ආයතනවල බෝඩ් ටික නිවලා දාන්න, ඔය සංඥා පූර්ව ටික නිවලා දාන්න, ලයිට් ටික ඕෆ් කරන්න, මේ වගේ දේවල් කතා කරමින් මොකද වෙන්නේ? අවසානයේදී වෙන්නේ නිල නොලත් ඇඳිරි නීතියක් ප්‍රකාශ කිරීම. මේ අයට දැනෙන්නේ නැත්තේ මොකද? අර්ලිය ගහ මන්දිරේ විදුලිය කැපෙන්නේ නැහැ, ජනාධිපති මන්දිරේ විදුලිය කැපෙන්නේ නැහැ. කැපුවත් ජෙනරේටරේ විදුලිය විසන්දි වෙන සැනින් ඔටෝමැටිකලි ස්ටාර්ට් වෙලා එනවා. තකතිරු තීන්දුව නිසා මේ රටේ ජනතාව අඳුරේ තියන්නේ නැතුව ඔබ ඕන්නම් කැමති නම් අඳුරේ ඉන්න. දෙකපාරටම හදිසියම ඇන හිටින එකක් නෙමෙයිනේ සැලැස්මක්. විදුලි බල මණ්ඩලය සහ බලශක්ති අමාත්‍යාංශය අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. මේ නිකන් ආඩගම් වගේ ජනතාව අතරට ඇවිල්ලා කතා පවත්වන එක අපට අනුමත කරන්න බෑ. මේ තත්ත්වයට ප්‍රධාන වශයෙන් සැලසුම් සහගත නැතුව කටයුතු කිරීම හේතුවක් වෙලා තියෙනවා කියන එක තමයි කියන්නේ. මේ රටේ අතීතයේ විදුලිය කැපුවේ වැස්ස නැති වුණා, වතුර නැති වුණාම විතරයි. පළවෙනි වතාවට පටන් ගත්තා ඉන්ධන නැතුව විදුලිය කපන්න. ඩොලර් නැහැ. ඒ කියන්නේ භාණ්ඩාගාරය දැන් වේලිලා තියෙන්නේ. රජයෙන් ලබා දිය යුතු සේවාවන් ලබා දෙන්න බැරි නම් සල්ලි නැති හින්දා. ඒතකොට ජනතාවට ඉතින් කුප්පිලාම්පුවට බහින්න වෙයි අනාගතේදී. විදුලිය හා සම්බන්ධව යම් මාෆියාවන් ක්‍රියාත්මක වෙනවා. සමාන නිලධාරීන් පිළිබඳව විවිධ දූෂණ චෝදනා නැගෙමින් තිබෙනවා. මේ සියල්ල එකට කැටි වෙලා තමයි මේ ප්‍රශ්නය අද මේ මට්ටමට උස්සන්න වෙලා තියෙන්නේ. අර ගමේ සාමාන්‍ය භාෂාවෙන් කියනවා නම් එදිනෙදා වේලට විසඳුම් ලබා දෙන වැඩපිළිවෙලක් තමයි අද විදුලිය සම්බන්ධව සිද්ධ වෙමින් තිබෙන්නේ කියන එකයි මට කියන්නේ. අර රයිගමයයි ගම්පොලයයි දවල්ට හඬ වෙනවා, රැයට දින්නත් එක හොරකම යනවා. ඒ නිසාද ගාමිණි ලුකුගේ සහ ගම්මන්පිල රයිගමයයි ගම්පොලයයි වගේ තමයි. දවල්ට නිදා ගන්නවා, රැයට හොරකම යනවා. ඒ දෙන්න බොරුවට මේක ගහගෙන ඒ විජ්ජුම්බර වලින් රටේ ජනතාවට වැඩක් නැහැ. ඒක නිසා දැන් මේ දෙගොල්ලම වගේ කියන්න ඕන. මේ සෝලා ව්‍යාපෘති පටන් ගන්න අවශ්‍ය පැනල් මේ රටට අපි අද ඔක්කොම ගේන්නේ චීනෙන් නැත්නම් බටහිර රටවල් වලින් අපි ආනයනය කරනවා. දැන් එදා ඒ ව්‍යාපෘතියක් පටන් ගත්තා. අපිට මේ වෙනකොට මේ රටේ මේ විදුලි ප්‍රශ්නයටත් මුහුණ දෙමින් ඩොලර් ප්‍රශ්නයටත් මුහුණ දෙන්න අපිට පුළුවන්කම තියෙනවා. අර නෙළුම් කුළුණ හතරද බක් කාටුන් එක දැක්ක උඩ තියෙන නෙළුම් වල ගලවලා එතනට දැන්
පශ්චිමීලාංකුවක් තමයි හයි කරලා තියෙන්නේ. ඇයිද ලයික් නේ ඔප්පු කරලා ඉවරයි වැඩ බැරිට ආසන් කෙනෙක් කියලා. යාට ඒ ඇමතිවර කියලා මේ ඇමතිවර හොඳ නැහැ කියලා. මේ ඇමතිවර ඒ ඇමතිවර හොඳ නැහැ කියලා. අපි නම් කියන්නේ මුළු ආණ්ඩුවම හොඳ නැහැ කියලා කියනවා. සර් වාගේම මේ ජනාධිපති බාර ගන්න ඕන. ජනාධිපති කතා කරන්නේ කොයි දන්නේ මල්ලේ පොල් කියලා. ජනතාවට කියලා කියනවා වී වී අදන්න බෙරන මුංගට අදන්න කියලා. එහෙමයි වෙලා තියෙන්නේ මේ. දින දින භාණ්ඩ මිල ඉහළ යනවා. කජු මිල දවසින් දවස ඉහළ යනවා. ඒත් ඉහළ යන බඩු මිලත් සමගම කජු වලට ඇති ඉල්ලුම නම් අඩු වෙමින් පවතිනවා. කජු වෙළඳාමේ නිරත වෙළඳුන් කියන කතාවයි මේ. කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ පස්යාල පහු කරලා යන ඕනම කෙනෙකුට අමතක වෙන්නේ නැති ස්ථානයක් තමයි කජුගම. විසිතුරු රෙදි හැට්ට ඇඳගත් තරුණියන් වගේම කාන්තාවනුත් යනේන හැමෝගෙම මතකයේ රැඳෙන බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඔවුන් නිරත වන වෙළඳාම නම් කජු කනවතරම් ලෙහිසි නැහැ. ඒ හැම කතාවක් පිටුපසම අපට පේන්නේ නැති දුක්බර කතාවක් තියෙනවා. මේ ඒ කතාවයි. කස්ටමර්ස්ලත් හරිය අපහසුතාවයට පත් වෙන ගණන් වැඩි හින්දා ජීවිතේකත් අමාරු වෙන මිනිස්සුන්ට එහෙමගේ කජු ගන්නෙත් නැහැ. අපි හරියම අපහසුතාවයෙන් තමයි මේක කරන්නේ. මේ අපි 1000 ගානට ගත්තු කජු රුපියල් 5000ට අද විකුණන්න වෙලා තියෙනවා. ඒ අපහසුතාවය දන්නේ අපි. හැම දෙයකම මිල දිනෙන් දින ඉහළ යනවා. කජු මිලත් එහෙමයි. මිල ඉහළ යද්දි පාරිභෝගිකයින් අඩු වෙලා ඔවුන්ගේ ව්‍යාපාර දැන් පාඩු ලබන තත්වෙට පත් වෙලා. අපේ විදේශ කට්ටිය වැඩි වෙන්නේ නැහැ. දැන් දේශීය කට්ටිය තමයි ගන්නෙ. අපිට ජීවත් වෙන්න ඉතින් කොහොමවත් නැහැ ඉතින්. දැන් වාහන හයිවේ දැන් මඩ පස්සේ අඩුයි. වෙනදා කජු කිලෝ ගත්තාම සාමාන්‍යයෙන් 400ක් දිනා. දැන් එහෙම නැහැ. ගිනි අවුවේ පිච්චි පිච්චි මේ වෙරදරන්නේ ඔවුන්ගේ ජීවිකාව සරි කරගන්නයි. දූ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්නයි. ඒත් ඒ සියල්ල අද නතර වී ඇති බවයි කජු වෙළඳාමේ නිරත කාන්තාවන් පවසන්නේ. කජු ගණන් ලාභයක් නැහැ. ජීවත් වෙන්න බොහොම අමාරුයි. අතීතේ නම් හරිම සුන්දරයි. දැන් නම් කියන්නත් තරම් අසුන්දරයි. ගෙවල් දරවල් හැදුවා, බඩු මුට්ටු ගත්තා, දරුවෝ ලොකු මහත් කරා, ඉගැන්නුවා. හැමදේම කජු විකුණලා තමයි. දැන් ඉතින් ඒ කිසිම දෙයක් නැහැ. කරගන්න බෑ. බොරල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ අත්බොම්බ සිද්ධියට නීතිය ක්‍රියාත්මක කරන තුරු තමා විමසිල්ලෙන් සිටින බව කොළඹ අගරදගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පවසනවා. ආණ්ඩුවට හෝ පොලිසියට මෙම සිදුවීමෙන් ලිස්සා යාමට නොහැකි බවයි කාඩිනල් හිමියන් වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ. බොරල්ල සියලු සාන්තුවරුන්ගේ දෙව්මැතුරේ තිබී අත්බෝම්බයක් සොයා ගැනුණේ පසුගිය 11 වන දිනයි. එදිනම ඊට සම්බන්ධ සැකකරුවන් 3 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවා. ඉන් එක්කයිකු වසර 16කට අසන කාලයක් එම දේවස්ථානයේ සේවය කළ පුත්කලෙක්. එම අත්බෝම්බය අල්තාරේ අසල සැඟවීමට දේවස්ථානයට නිතර යනේන වයස අවුරුදු 13ක දරුවෙක්ද හවුල් කරගෙන තිබූ බවට මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය ප්‍රකාශ කළා. එය SFG 87 වර්ගයේ අත්බෝම්බයක් බවයි පසු අනාවරණය වුණේ. පිටිය පනාමුර ප්‍රදේශයෙන්ද මෙම සිද්ධිය හා සම්බන්ධ තවත් සැකකරුවෙකු පොලිසිය අත්අඩංගුවට ගත් අතර ඔහුගෙන් ලද ප්‍රශ්න කිරීම මත තවත් විශ්‍රාමික වෛද්‍යවරයෙකු මෙම සිද්ධියට සම්බන්ධව පොලිසිය සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති මුළු සැකකරුවන් සංඛ්‍යාව 6ක්. මේ අතර මෙම අත්බෝම්බ සිද්ධියෙන් ආණ්ඩුවට හෝ පොලිසියට ලිස්සා යාමට නොහැකි බව කොළඹ අගරදගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළා. මම අපේ පියතුමන්ලාට කිව්වේ එදා උදේවරුේ දර්ශන බලන්න කියලා. මොකද එතකොට අපිට මේ බෝම්බේ වෙන කවුරු හරි ගෙනත් තිබ්බද කියන එක හොයාගන්න පුළුවන් වෙනවනේ. ඉතින් ඒ අනුව අපිට හොයාගන්න පුළුවන් වුණා. අනිත් එක මේ අර මොනි කියන එක්කෙනාගේ ඇඟට තියලා මේක අත හොදාගන්න පොලිසිය උත්සාහ කෙරුවා. පොලිස් ඇමති ඒක තමයි ප්‍රකාශයට කිව්වේ. ඒ වගේ දේවල් කරන්න අපිට දෙන්න බෑ. සාධාරණ හදවතක් තියෙන ඕනෑම මිනිස්සෙකුට. ඒ නිසා අපි මේ කාරණාව එහෙම ලෙස්සලා යන්න දෙන්නේ නෑ. ආණ්ඩුවටවත් පොලිසියටවත් මේ කාරණාව උසාවියේදී මේ කරපු වැරද්ද හරිගස්සන්න, මේ මිනිස්සුන්ට වෙච්ච වැරද්ද හරිගස්සන්න අපි කටයුතු කරනවා. පොලිසිය ගහලා මිනිස්සුන්ට තර්ජනය කරලා ස්ටේට්මන්ට්ස් අරගෙන කරන්න හදන යුක්තිය අපි පිළිගන්නේ නැහැ. අපි ප්‍රතික්ෂේප කරමු. එම පොතත් සමගින් අප ඔබෙන් සමුගන්නවා උදෑසන ප්‍රවෘත්ති තුළින්. යලිත් හමුවන්නේ දහවල් 12ට මධ්‍යාහන ප්‍රවෘත්ති සමගින්. ඔබට සුවදායී දිනයක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.